Itself මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්න. දැන්ටමත් මගේ subscribers ලා 2050ක් ඉන්නවා. ඒ ඉන්න හැමෝටමත් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මගේ videos බලන සියලුම දෙනාටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම දැන් අද කතා කරන්න ආවේ drop shipping ගැන. drop shipping eBay එකේ තියෙන ඔයාලට එන ලොකුම ගැටලු කීපයක් ගැන. ඒ ගැන කතා කරන්න පොඩ්ඩක් වෙලා යයි. හැබැයි මේ video එක යවන්න නැතුව බලනවා නම් ගොඩක්ම හොඳයි. වීඩියෝ එක පොඩ්ඩක් දික්කිනවා මගේ කොහොමත් වීඩියෝස් දිගයි වීඩියෝ සාමාන්‍ය විනාඩි 30ක් වගේ දික්කිනවා අපි දැන් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට දැන්ටමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් පහලින් ඉති රත් පාටින් subscribe කියලා බටන් එක ඒ click කරන්න click කරලා side එකේ මැටේ bell icon එකක් ඒක click කරන්න එතකොට මම දාන අලුත් වීඩියෝස් ඔයාලට notification මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට I'm a rebel big city god bitch I got several මුලින්ම කතා කරන්නේ eBay කියන වෙබ්සයිට් එකේ දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි quantity ගන්න. quantity ගන්න කතා කරද්දී ඔයාලගේ ලොකුම ප්‍රශ්නයක් කියන්නේ දැන් new seller කෙනෙක් වුණාම new sellers ලට ලොකු earning එකක් දෙන්න තියෙනවා මට. මොකක්ද දන්නවද? දැන් ඔයාලා monthly සාමාන්‍ය account එකක් create කරපු ගමන් මේ ඔයාලා හිතන්නේ item 50ක් list කරන්න පුළුවන් කියලා. මමත් හිතුවේ මේ දේ item 50ක් list කරන්න පුළුවන්. ඒ වගේම දැන් එහෙම කියලා තමයි මං හිතන් හිටියෙත්. ඒ කියන්නේ ඉස්සර, ඒ කියන්නේ මුල්ම වීඩියෝ කරන්නත් කලින් මම account පටන් ගද්දි account එක හදන්නේ කොහොමද ඒව මං විස්තර මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ මං හිතන් හිටියේ account එක item 50ක් list කරන්න පුළුවන් කියලා. පස්සේ තමයි scene එක දැනගත්තේ, theory දැනගත්තේ. ඒ දේවල් වලට යනකොට දැන් ඔයාලට ගොඩක්ම ලොකු ගැටලුවක් එනවා. දැන් සමහරුන්ට ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මෙතන item 50ක් list කරන්න පුළුවන් කියලා දෙනවා. හැබැයි 50ක් list කරන්න බෑ කියන එක. එතන ප්‍රධානම හේතුව තමයි දැන් ඔයා නිව් සේලර් කෙනෙක් නම් ඔයාලගේ මුලින්ම account එක open කරපුවාම මේ දේ පෙන්වන්නේ නැහැ. දැන් මුලින්ම account එක open කරපුවාම monthly selling limit කියලා එකක් තියෙනවා. ඒක පෙන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ item එකක් list කරාට පස්සේ. එකක් list කරද්දී තමයි ඒ quantity ගාන මාසෙකට වැටෙන ගාන යටින් පෙන්වන්නේ. මුලින්ම ඔයාලා item එක list කරන්න list කරාට පස්සේ ඔයාලගේ PayPal එක තියෙනවා. PayPal එකේ තව වැරද්දක් කරගන්න ඔයාලා. ඔයාලට දැන් මම එක් කියන්න ඒක කරන්න එපා. මේ වීඩියෝ එක බලන හැමෝම ඒ දේ කරන්න එපා. එතකොට තමයි ඔයාට error එකක් එන්නේ. ඒ error එක අනිවාර්යෙන් නවත්ත ගන්න. මොකද ඒක දැම්මොත් තමයි ඒ error එක එන්නේ. මගෙන් ගොඩක් කට්ටිය ඇහුවා. දැන් මගේ group එක තියෙනවා, drop shipping group එක. ඒකේ ඉන්න හැමෝටම මම ඔය post දාලා තියෙන අයට මම reply එකක් දෙනවා අනිවාර්යෙන්ම. මේදාස් ඊයේ මම වීඩියෝ එක දාන්න හිටියේ. ඊයේ මට දාන්න බැරි වුණා. ඒ නිසා තමයි අද මම වීඩියෝ දාන්න තීරණය කරේ. ඊට පස්සේ දැන් මෙතනින් new template ගියාට පස්සේ ඔයාලා දැන් template එක create කරගන්නකොට අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනි tools භාවිත කරන්න එපා. new seller කෙනෙක් tools භාවිත කරන්න එපා කියන්නේ ඔයාලගේ දැනුම සම්පූර්ණ බිඳ වැටෙනවා එතනින්. ඒ කියන්නේ item එක list කරන්න තියෙන දැනුම, ඒ වගේම මොකද්ද මේකට add වෙන්න ඕනි, add වෙන්නේ නැත්තේ මොනවද, ඊට පස්සේ category එක කොහොමද දාන්නේ, ඔය වගේ දේවල්, ඊට පස්සේ variation මොනවද, කොහොමද ඒක create කරන්නේ. දැන් එකපාරම tools එකක් භාවිත කරපුවාම කෙලින්ම account එක, ඒ කියන්නේ item එක list වෙනවා, ඊට පස්සේ මේ variation කියන දේ හැම දෙයක්ම automatically complete වෙනවා. එතකොට ඒ දේවල් template name, මේ හැමදේම description, හැමදේම complete වෙනවා. ඊට පස්සේ photos ටිකත් add වෙනවා. කිසි දෙයක් ඔයාලට කරන්න නැහැ. හරිම සරල. එහෙම ගිහිල්ලා වැඩක් නැහැ. අනිවාර්යෙන් risk එකක් ගන්න ඕනි. account ban කරගන්න ඕනි. يعني තනි ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන් account එක ban කරගන්නම ඕනි. එක්ක suspend කරගන්න ඕනි, එක්ක restrict කරගන්න ඕනි. මොකද එතනින් පාඩමක් ඔයා ගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාලට message එකක් එනවා. දැන් මම කියන්න ඕනි. දැන් මම top rate seller-ට ඔන්න මෙන්න තියෙන තමා මගේ account එක ban උනේ, restrict උනේ. ඒක මට error message එකක් තිබ්බා. මම ඕනනම් ඒක Facebook එකේ post එකක් දාන්න. මට ආපු message එක තමයි ඔයාලා අනිවාර්යෙන් item එකක් යවනකොට નિયમિત දිනේට යවන්න. ඒ කියන්නේ ඔයාලා business day එකක් දානවා. දැන් ඔයාලා මෙතනින් මම මෙතනින් පැහැදිලි කරගෙන යනවා. මුලින්ම template name එක දානවා. ඊට පස්සේ title එක ඔයාලා හදාගන්න. ඒ කියන්නේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මම මේ දේවල් තනියෙන් ඉගෙන ගත්ත දේවල්. ඒ කියන්නේ කාගෙන්වත් අහන්න එපා මේක. ඒ හැවුවොත් කියයි එයා දැන් එයාගෙන් ඇහුවට පස්සේ එයා කියන්නේ එයා හදපු විදිය. එයාගේ හදපු විදියක් නෙවෙයි අපිට ඕනේ අපේම නිර්මාණයක්. ඒ කියන්නේ අපි title එකක් වෙනම හදාගන්න ඕනේ. මොකද මේ ඒක තමයි. ඒ කියන්නේ අපිට දන්න ඉංග්‍රීසි තියෙනවානේ. ඒ දන්න ඉංග්‍රීසියෙන් ඒක ගලපගෙන වචනේ දැන් මාකරි මේ මම වැඩි හරියෙන් ෆෝන් කවර් සෙල් කරපු නිසා මට කියවෙන්නේ වැඩි හරිය ෆෝන් කවර් කියලා. දැන් ෆෝන් කවර් එකක් සෙල් කරොත් එහෙම ඔයාලට ෆෝන් කවර් එකේ අවශ්‍ය දේ, ඒ කියන්නේ ටයිටල් එකක් තිබ්බොත් දිගටම AliExpress එකේ item එකක් ගත්තොත් ඒකේ ටයිටල් එක ගොඩක් දිගයි. වචන 80කට වඩා තියෙනවා. එතකොට
එතනින් අපිට ගලපගද්දී අපිට අපි දැනගන්න ඕනේ එතනින් මේ මේකේ මොඩල් නම්බර් එක මොඩල් නේම් එක මොකද්ද, ඊට පස්සේ අයිටම් එකේ නේම් එක මොකද්ද, ওই දේවල්, ඊට පස්සේ මේ අයිටම් එක යූස් වෙන්නේ මොනවාරද කියලා එක ඔයාලා හොඳටම දැනගන්න ඕනේ. මම තව දෙයක් කියන්නම්, ඔයාලා නිව්සේලා කෙනෙක් නම් අනිවාර්යයෙන් විරේෂන් පාවිච්චි කරන්න එපා. නිව්සේලා කෙනෙක් නම් මේ දේ පාවිච්චි කරන්න එපා. මොකද මම account ban කරගත්ත account 7ක් 7ක් 8ක් වගේ suspend කරගත්ත අන්තිම account එක මගේ top rate seller ඔන්න මෙන්න තියෙද්දි මගේ account එක restrict වුණා $1000 ගණක් හෙව්වා. ඒ වගේම දැන් මෙතන ඒකේ scene කුණේ item එකක් යවන්න බරක් වෙච්ච එක මම ඒ top rate seller කිට්ට වෙනකන් ආවේ වෙන මොකුත් නිසා නෙවෙයි. මං අර account 7ක් suspend කරගෙන මම පාඩමක් ඉගෙන ගත්තා. ඒ පාඩමෙන් තමයි මම මේ එතනට ආවේ. දැන් ආයේ එතනට යනවා කියන එක කට්ටක් කන්න ඕනේ. මොකද මේ දැන් අලුතෙන් rules ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අලුතෙන් account එකක් හදන්න ඕනේ. දැන් මම account එකක් හදලා තියෙන්නේ. ඒකට මම තාම item එක list කරේ නැහැ. මොකද මේ YouTube එකේ වැඩයි, Fiverr එකේ වැඩයි දෙකක් කරනකොට මේ පොඩ්ඩක් eBay එකේ වැඩ නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි ගැටලුත් වෙනවා. ඒ වගේම ওই දේවලුත් වෙනවා. ඔයාලා වෙරියේෂන් දාන්න එපා කියන්නේ ප්‍රධානම හේතුව තමයි මම කරපු ට්‍රික්ස් එකක් තමයි. මම ටයිටල් එක හදනවා දැන් iPhone X එක බෑක් කවර්ස් එකක් දැම්මොත් එහෙම iPhone XS ඊට පස්සේ iPhone X R ওই විදිහට iPhone 7 7 Plus ওই විදිහට මම බෑක් කවර්ස් එකක් දානවා. ඊට පස්සේ නේම් එකේ ටයිටල් එකේ තියෙනවා දැන් ඒ iPhone 8 සෙට් එකකටම තියෙනවා කියලා. හැබැයි ඊට පස්සේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා පොඩි නොටිස් එකක්. ඔයාට ඕන කලර්ස් එකයි ඔයාට ඕන අයිටම් එකයි මට මැසේජ් එකකින් එවන්න කියලා. ඒ කියන්නේ කලර් එකයි මැසේජ් එක ඒ දෙක ඔයා මට එවන්න කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන අනිවාර්යෙන් කොහොමද ඒක බලන ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ කවුරුත් බලන එකක්. ඒකේ තියෙන ෆැසිලිටි මොනවද ඒ දේවල් ඔක්කොම බලනවා අනිවාර්යෙන් බලනවා. නිකන් ටයිටල් එක විතරක් බලලා අයිටම් එක බයි කරන්නේ නැහැ අපි වගේ. එතකොට දැන් සුද්දෝ සාමාන්‍යයෙන් සුද්දෙක් සාමාන්‍යයෙන් අයිටම් එකක් බයි කරොත් ඒ විදිහට තමයි බයි කරන්නේ. එතකොට එයාලා දන්නවා මෙතනින් ඕන කලර්ස් එක මොකද්ද කියලා. එතකොට දැන් එයා බයි කරාට පස්සේ සමහර විට දැන් ඔයාලට මම ට්‍රික්ස් ඔයක් කියලා දුන්නා. දැන් ඔයාලට මැසේජ් කරනකොටත් account suspend වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මැසේජ් කරනකොට ඒ කටි rules වගේක් තියෙනවා. එතන මම ඒවා කලින් videos වල කියලා දෙනවා. ඕනනම් පොඩ්ඩක් මතක් කරන්න. මැසේජ් කරනකොට ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඒ දීලා තියෙන දැන් කලර් කියලා ගෙවුවොත් එහෙම අනිවාර්යෙන් account එකේ warning එකක් එනවා. මේ දේ ආයෙ කරන්න එපා. account එක suspend කරනවා කියලා. නිතර ඔයා මේ වැඩේම කරොත් එහෙම ඔයා address එකක් post කරොත් හරි ඒ දේවල් කරොත් හරි ඔයාගේ account එක suspend වෙනවා අනිවාර්යයෙන්ම. ඒක හොඳට මතක තියාගන්න. මේ දේවල් වෙන කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම දැන් මෙතන දාන්න එපා කියන දේවලුත් මම කියලා දිනවා. subtitle දාන්න එපා. මොකද ඒකට fee එකක් අය කරනවා. ඊට පස්සේ title කියන එකට ඇටින් තියෙන start out with ඒකේ තියෙන ටික් එක දාන්න එපා. මොකද ඒකටත් fee එකක් අය වෙනවා. ඒ fee එකත් එක්ක එකතු වුණොත් එහෙම item එක ඩොලර් 1යි නං. fee එකත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් අපිට ලොකු පාඩුවක්. මොකද fee ඩොලර් 6කට විතර සෙට් වෙනවා fee එක. අපිට item එකක් ඉක්මනට list කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ලොකු item දානවා. ඒ කියන්නේ top rate seller වගේ යනකොට ඒ කියන්නේ ඒ දක්වා කිට්ට වෙනකොට ඔයාට item quantity ගන්න වැඩි වෙනවා. ඊට පස්සේ price එක වැඩි වෙනවා. මෙච්චරක් මේ ගාන හොයන්න පුළුවන් කියලා ඒ දේවලුත් එක්ක ඔයාට ඔයාගේ මේ ගාන වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයාට මේ fee එක ගෙවුවට ප්‍රශ්නයක් නැහැ අනිවාර්යයෙන්ම. මොකද එතනින් ඔයාට සුද්ධ ලාභයක් එනවා. ඒ කියන්නේ profit එකක් තියෙනවා. එතන profit එකක් තියෙනවා කියන්නේ අපි එකට එකක් තියාගෙන කියන්නේ සාමාන්‍යයෙන් top rate seller කෙනෙක්ගේ බඩුවක් අනිවාර්යෙන් ගන්නවා. මොකද එතනට එන්නේ වහින කට්ටක් කාලා. දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ තව දෙයක් දැන් ඔයාලගේ item විකිණින්නේ නැහැ කියලා. ඒකටත් මම ප්‍රශ්නෙට උත්තරයක් මම මේ වීඩියෝ එකේ අන්තිමට දෙන්න. අන්තිමට කියන්නේ දැන් මේ ටික මම පැහැදිලි කරලා වල මම ඔයාලට ඒක විස්තරේ පැහැදිලි කරන්න. ඊට පස්සේ දැන් ඔයාලගේ මම කරන්න එපා කිව්වේ PayPal එක ඇඩ් කරනකොට එතකොට දැන් ඔයාලා මෙතනින් පහළට ගියාට පස්සේ දැන් මේ ටික කම්ප්ලීට් කරගන්න ඔයාලට පුළුවන්. ඒ දැනුම තියෙනවා මම ඒ දැනුම දීලා තියෙන්නේ. මගේ වීඩියෝස් බලපු ඔක්කොටම මම ඒ දැනුම දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ඊට පස්සේ ඔයාලගේ selling details කියන එකට ගිහිල්ලා ඔයාලගේ price එක හදා ගන්න තියෙනවා. ඊට පස්සේ buy it now කියන price එකට ගන්න පුළුවන්. මෙතන price තෝරන්න අපිට දෙකක් තියෙනවා. bid down එකක් තියෙනවා. අනිත් එක fixed price එකක් තියෙනවා. ඒක තෝරගත්තාම අපිට buy it now කියන price එක දෙන්න පුළුවන්. ඊට පස්සේ offer එකක් දෙන්න පුළුවන් මෙතනින් tick එක දාලා ඔයාලගේ
ඒකනේ මේක දැම්ම දෙන්න බෑ මොකද අනිත් ඔක්කොම ටික කම්ප්ලීට් කරගෙන ඉන්න ඕනේ උඩ ටික කම්ප්ලීට් කරගෙන ආවට පස්සෙ තමයි මෙතනින් මේ ඔෆර්ස් එක දෙන්න පුළුවන් බෙස්ට් ඔෆර්ස් එක මම ওই දේවලුත් කරා ඊට පස්සෙ තමයි টপ රේට් සෙලට ඔන්න වෙන සීල account එක කරුණේ මාරම අප්සෙට් ඊට පස්සේ දැන් ඔයාලට තව දෙයක් කරන්න පුළුවන් අර මං කිව්වා වගේ ටයිටල් එක ඒ විදිහට හදලා ඉවරලා ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අර විදිහට ඇඩ් කරලා ඔයාලට අයිටම් විකුණන්න පුළුවන් ඔයාලංග මෙච්චරක් තියෙනවා හැබැයි වෙරියේෂන් දාන්න එපා ඒක හොඳට මතක තියාගන්න මම කරපු මේ දේවල් මං කියන්නේ ඒ කියන්නේ මම කරාට ඒ දේවල් මට වැරදුන්නේ නැහැ මට වැරදුනේ අතන විතරයි මොකද මං account ගොඩක් වරද්දගෙන ආවිල්ලා මං ඒ දේවල් හදාගෙන ආවිල්ලා මට item දෙකක් යවන්න ඩේට් පරක්කු වෙලා ඒ කේස් එකත් එක්ක තමයි මට account එක බෑන්ඩ් උනේ රිස්ට්‍රික්ට් උනේ අද වෙනකම් මට ඕපන් කරගන්න බෑ මං account එකට ඒ කියන්නේ eBay කරත් මං කතා කරා එතකොට දැන් මෙතනින් මට මහ ලොකු දැනුමක් නැහැ මට මේ තියෙන්නේ මේ සාමාන්‍ය දැනුමක් හේ දැනුම මට හොඳටම ඇති සාමාන්‍ය ගොඩ දාගෙන යන්නේ දැන් මට කවදා හරි පටන් ගත්තොත් මේක මට ගොඩ දාගන්න පුළුවන් මේකෙම හැබැයි එල්ලිලා ඉන්න ඕනේ ඒකයි කේස් එක තියෙන්නේ ඊට පස්සේ buy it now ප්‍රයිස් එක ඔයාලා දී ලෙවල්ලා ඔයාලට quantity ගන්න එකයි දෙන්න ඕනේ මෙන්න මෙතන quantity කියන එකේ එකයි ඔයාගේ ප්‍රයිස් මේ item එකයි දෙන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ මෙතනින් tick එක දාන්න ඕනේ අනිවාර්යෙන් එකක දාලා මෙතනින් ඔයාලට 1000ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගේ ලොට් එක තියෙනවා එච්චරක්. එතකොට ඔයාලගේ කවුරු හරි බයි කරොත් එහෙම එකක් බයි කරනවා. එකක් බයි කරාට ඊට පස්සේ ඔයාට තව අයිටම් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඔයාගේ අයිටම් එකත් එක්ක තමයි මන්ත්‍රි ලිමිට් එක වැඩි වෙන්නේ. ඔයාට කෝල් එකක් දීලා වුණත් eBay එකට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ දැන් මෙතන තමයි මම කතා කරන්න ආව ප්‍රධානම දේ payment option කියන තැන PayPal කියලා තියෙනවා. ඒකට මම ටික් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ PayPal email එක තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් PayPal email එක මෙතන තියෙනවා. හැබැයි PayPal email එක ඔතන තිබ්බට මෙතන තියනව නේද? ටික් එකක්. ඕක දානවා ගොඩක් කට්ටිය. ඒ කියන්නේ මම මුල් වීඩියෝස් වල කරා. එතකොට මට ওই ප්‍රශ්නේ ආවේ නෑ. දැන් මේ මොකක් හරි rules එක හරි එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ටික් එක දාලා item එක list කරොත් එහෙම error එකක් එනවා PayPal එකේ. ඒ නිසා මේ ටික් එක අයින් කරන්න. මේ ටික් එක අයින් කරලා ඔයාලට අයිටම් එක ලිස්ට් කරන්න පුළුවන්. එතකොට දැන් තව කට්ටියක් වැරද්දක් කරගන්නවා. දැන් මෙතන සේල ටැක්ස් කියන එක නම් දාන්න එපා. මොකද ඔයාලගේ සේල ටැක්ස් කියන එක දානවා ඔයාලගේ ડોකියුමන්ට්ස් අනිවාර්යෙන් දාන්න ඕනි. දැන් මෙතනින් එකක් සිලෙක්ට් කරගත්තොත් හවයි කියලා මම සිලෙක්ට් කරගත්තොත් ඊට පස්සේ දැන් ඕක කැන්සල් කරගන්න තමහුරු දන්නේ නැහැ. දැන් මෙතනින් උඩින්ම තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් empty page එක මෙතන. empty page එකක් තියෙන එක ඔයා සිලෙක්ට් කරගන්න. එතකොට empty page එක වෙන්නේ ඔය මොකුත් කරන්න එපා සේල ටැක්ස් දානව නම් ඔයාලා සාමාන්යයෙන් ටූල්ස් එකක් වගේ භාවිතා කරනකොට TG drop shipping වගේ ඒ භාවිතා කරනකොට ඒ කියන්නේ කාලයක් යනකොට ඒ දේවල් භාවිතා කරන්න ඕනේ අනිවාර්යෙන් මේකේ දැනුමක් තියෙන්න ඕනේ නැත්නම් රිස්ක් එකක් නැතුව මේක ඉස්සරහට යන්න බෑ අනිවාර්යෙන් පොඩි දෙයකටත් එක්කෝ හිතරේ දෙනවා නැත්නම් account එකක් බෑන්ඩ් වුනොත් එහෙම මේක එපා වෙන තරමට තිත්ත වෙනවා ඒ නිසා අපි අර ඒ දේ ගැන හොයන්න ඕනේ දැන් මම මේ දේවල් කාගෙන්වත් අහලා නෙමෙයි මේ දේවල් YouTube එකේවත් නැහැ කොහෙවත් සිංහලෙන් කොහෙවත් නැහැ වීඩියෝස්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන්වත් හරියට මේ වීඩියෝස් නැහැ. අපිට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. ඒ වගේම මේ දේවල් හරියට කොහෙවත් නැහැ. මම මේ අත්දැකීම් අරගත්තේ account 7ක් 8ක් වගේ suspend කරගෙන restrict කරගෙන ওই දේවලුත් එක්ක තමයි මේ දේවල් ගත්තේ. ඇයි මට පුළුවන් වෙච්ච එක ඔයාලට බැරි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා donation කියලා එකක්. ඒකට ටික් දෙකම දාන්න. මොකද ඔයාගේ international shipping. ඒ කියන්නේ හදිස්සියවත් ඔයා ගේ අයිටම් එක ගින තම ඔයාලා දවස් 30ක් ඇතුළත සල්ලි රිෆන් කරනවා කියන එක තමයි ඔතනින් කතා කරන්නේ බයර්ට. ඒ නිසා මේ දෙකටම ටික් එක දාන්න. එකක් ටික් එක දැම්මහම මේක ඊළඟට ඔටෝමැටිකලි එනවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔය දෙය ටික් එක දාන්න. කැමති නම් මේ දෙකටත් දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් ඔය ටික කම්ප්ලීට් කරගන්න 11 to 35 days කියලා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් business day එක දාන්න 5 days කියලා මට ඕක තමයි වැරදුන තැන. ඒ කියන්නේ මම කලින් කරගෙන ගියා අනිවාර්යෙන් දවස් 3න් වගේ item යවනවා. හැබැයි ඇත්තනේ මට සල්ලි ප්‍රශ්නයකුත් එක්ක මං buy කරන්න පොඩි ප්‍රශ්නයක් වුණා. ඒතනින් තමයි case එකුනේ මට delivery කරන්න tracking number add කරන්න වෙන case එකක් වුණා. එතනින් තමයි ලොකුම ප්‍රශ්නය ආවේ. එහෙනම් මම අනිවාර්යෙන් 5 days කියලා වගේ දානවා item එකේ tracking number එක add කරන එක. ඒ කියන්නේ shipping කරන day එක ship කරන්න අපි tracking number එක ඒ කියන්නේ දැන් courier service එකට ගියොත් අපි අනිවාර්යෙන් item එක ship කරාට පස්සේ අපි tracking number එක හම්බෙන්නේ ඒ වෙලෙම. ඒ කියන්නේ tracking number එක add කරනවා කියන්නේ ඒ වෙලෙම තමයි අපි ship කරන්නේ. ඒ හින්දා ඔයාලගේ item එක buy කරොත් අනිවාර්යෙන් ship කරන්න එපා. ඉවසීමෙන් ඉන්න. ඊට පස්සේ tracking number එක ආවට පස්සේ tracking number එක add කළ වෙලා ship කියන එක click කරන්න. ඊට පස්සේ complete කරලා feedback එකක් යට යවන්න. goodbye best selling හරි නැත්නම් මේ
బెస్ట్ ఫాస్ట్ పేమెంట్ హరి ఒన్ను మాక్ టైప్ కల వాళ్ళ దాండ ఇటువసే వాళ్ళకి ప్యాకేజీకి బర సైజ్గా ఇటువసే అనివార్యం తా మతక తీయగండి మెన్న మెత్తన ఐటమ్ లొకేషన్ కినికే ఐటమ్ లొకేషన్ కినిక వాళ్ళ అనివార్యం దాండోని ఏ ఐటమ్ గేమ్ లొకేషన్ ఇకన్నీ చైనానా చైనా గెలదండి యుఎస్ఏనా యుఎస్ఏ గెలదాండి కొరియానా కొరియా గెలదాండి ఇటసి థియేటర్ అటవాళ్ళు కూడా తీనది ఏ ఐటమ్ మ్యాక్ కన్నా కూడా అవి ఏక సిలెక్ట్ కరగండి పులం కోయదు మీ ఐటమ్ ఎక్కిల అలీ ఎక్స్ప్రెసింగ్ కన్నోటి ఇక పెట్టినవా మిహీనం మేకడ చెప్పండి మిహీనం మేకడ చెప్పండి మీరటిన మేట్ర చెప్పండి గెలా ఇక పెట్టినా ఓటి కదా మీ ఈబేక్ గెనక తాగరండి దీన్ని ఇటాసి దేవుని పాయింట్ కదమ్మా వాళ్ళ టూల్స్ బాగా తగ్గరండి బాగా విశేషం మన కీలదున్న డ్రాప్ షిప్పింగ్ టూల్స్ వగ్యా అంటే ఏకే కరగనే వేళ సమహారు సస్పెండ్ కరగత్త మట ఏక కియన్న బెరుగునా ఎనిసా మే టూల్స్ భావితా కరండి బా న్యూస్ ఏలాగనే ఎవరిని అద్దెండోని అనివార్యం న్యూస్ ఏలాగనే కియద్ది అనివార్యం తమంగే దనుమత్ ఎక్క తమంగే ఎనిసా సమహార టూల్స్ తీనవా యూకే వరల్ట్ వెడ కరనేవా ఏ వగేమ లంకావర్ సపోర్ట్ నే సమహారేవా సీజే డ్రాప్ షిప్పింగ్ ఏకే పొడి ఇష్యూ ఏక తీనవా ఏక డెమ్ యూస్ కరండి బా మాకు ఇక ఇష్యూ ఏక హోయేలా కియన్న ఏకనే ఏక చైనా వల డ్రాప్ షిప్పింగ్ టూల్లేయా ఏకే అపే టే సేల ట్యాక్స్ ఎక్క తెక్కదాం అపిట ఏక ఇన్కమ్ ఎక్క తీయన్నే ఏనిసా ఇతన పొడి గెడ్లు వత్తిన ఏ దీవల్ మాకు హోయలే వల్ల మేము ఫస్ట్ ఏకైనా వీడియో వద్దా అన్న ఏ వాట దెమ్మ వాళ్ళ ట్రై కరండి బా డ్రాప్ షిప్పింగ్ కరణ అనివార్యం మెను ఒలిము వాళ్ళ ఐటమ్ తీసుకురండి ఏవకేవ డ్రాప్ షిప్పింగ్ అది వాళ్ళట హొందర మతక తీయకండి దెమ్మం ఆయన ముల్లటే అన్న మిథన దాళకి ఐటమ్ ఎక్క దాట ఐటమ్ మీద సెల్ ఎన్నీ దాన్ని కూడా కట్టేకిన దెమ్మం మిథనే ఉదాహరణ ఎక్కన్న దాళ న్యూస్ ఏలకనే కొందర మతక తీయకండి వాళ్ళ న్యూస్ ఏలకనే ఇతడు వాళ్ళకి ఐటమ్ వల్ల వ్యూస్ తినవా వ్యూస్ ఆవట వ్యూస్ ఆవట దాని ఇతని వాళ్ళకి ఐటమ్ మీద పెట్టండి న్యూస్ ఏలకనే దాళకి ఐటమ్ మీద లిస్కర్లే వల్ల బ్యాక్ అవర్స్ యాప్ లిస్కర్లే వల్ల బ్యాక్ అవర్ కాక లిస్కర్లే వల్ల ఒకవేళ పొడ హితాండ వాళ్ళ సర్చ్ కరాకే సర్చ్ కరాట పసి వాళ్ళకి ఐటమ్ మీద పెన్ అన్నే పెన్ అన్నీ అయితే వెనుముకుందివే ఒకవేళ న్యూస్ ఏలకనే ఎతగొట్ట ఈబే సేలర్స్లకి ఈ దినే కిన్నవాది ఏ ఐటమ్ మేక వగే బ్యాక్ అవర్స్కి ఈ దినే క్వికున్నవాది దాని బిలియన్ గానకు యూస్ కరద్ది అనివార్యం మిలియన్ గానకు మీకు సేల్ కరండి బే ఏక ముందర మతగతి ఆగండి ఈట పాస్తే వాళ్ళకి ఐటమ్ మీకు పెట్టండి అంతి పెట్ట ఏక ఒకవేళ ముందర మతగతి ఆగండి ఏంటో వాళ్ళకి ఐటమ్ న్యూస్ ఏలకనేకి ఇక్కడ ఐటమ్ సెల్ లేని నెత్తి ఏదేమంట పేదలి కరండి ఓమునా ఉండి దాని గుడక్ కట్టికినా మాకు ఐటమ్ ఇక్కడ వ్యూస్ తినవా ఎక్క సీ పన్నా సీ అయి ఓమైనవా అయి సెల్ ఎన్ని దేవు వాళ్ళకి సెల్ ఎన్ని అయితే వినముకుతున్నవే ఒయాలవ న్యూస్ ఏలకినెక్కిల ఇవాళ దాన్న ఫీడ్బ్యాక్ తిబ్బత్ నెతత్ వాళ్ళకి రేట్కి ఇవాళ పేన ఇక ముందర మతక తీయకండి ఎత్తగొట్ట వాళ్ళ ఐటమ్ మీద దెమ్మట పస్తే ఐటమ్ మీద పెట్టండి అవసానిట న్యూస్ ఏలకైనా ఎక్కేది ప్రమోట్ కల్లా ఇసరాట కనపడు తల్లికి వల్ల ఇసరాట కనపడు హెబై లుక్కు పాడు సమహార్లాట్ లుక్కు పాడు అవి ఐటమ్ మీద వికిన ఎక్కడ అవి దాళ తీయన ప్రైస్ కత్తెక్క అప్పుడే లుక్కు పాడు ఎక్కడప్పుడు సమహార్లాట వాసి ఎక్కడప్పుడు ఎత్తగొట్ట దాని వాళ్ళకి ఐటమ్ వల్ల వ్యూస్ తినవా ఎక్క దీపన హాయ్ సీఎ హెబై సెల్లుని తునాయి హతరాయి దాని మొదట మీ ఉదాహరణ ఎక్కడికైనా దాని వాళ్ళ ఐటమ్ లిట్ కల్లే వల్ల సర్చ్ కరాకేమి ఒక ఐటమ్ మీకు బ్యాక్ అవే కాదు వల్ల వాళ్ళ సైజ్ కర్ వస్తే ఏమో ములిమ్మ పెన్ అని టాప్ రేట్ సెలర్ దాని ఏమైనా ముళ్ళు లోకే ఈబే సెలర్స్లకి ఇది నెక్కినది ఏ అతని టాప్ రేట్ సెలర్స్లకి ఇది నెక్కినది ఏ ఐటమ్ వికున్న టాప్ రేట్ సెలర్స్లకి ఇది నెక్కినది ఎతకొట ఏక మతక తీయకండి ఏ కట్టికి ఇవ్వతాం ములిమ్మ ఇసరహటేని వాళ్ళకి ఐటమ్ వికినండ వికినండి వికినండి వాళ్ళకి ఐటమ్ టికెట్కి ఇసరహటేనమ్మా ఏనిసా పొడి కట్టక్కండోని వాళ్ళకి టాప్ రేట్ సెలటైన ఐటమ్ సీయా వికినండోని డొలస్ దాహా కొనండి డొలస్ దాహా కేవ్వట మది ఐటమ్ సీఆర్ క్వికిన్ల నెత్త ఒకదే వాళ్ళకి ప్రైస్ దాని ఐటమ్ ఎక్కి ప్రైస్ సామాన్యం పనహక్కకి తీయనమన పనహక్కకి దాలా వాళ్ళ హెటకట పగి వికున పోతేమో వాళ్ళ ప్రైస్ సామాన్య లాభ తీయను ఇకనే పనహకట ఎరగనే అసూ ఒకటి విక్కోత్ అలీ ఎక్స్ప్రెస్ దగ్గర అవి అసూ ఒకటి విక్కోత్ ఇటు పాస్తే వాటిని లాభ తీయను అయితే ఏ లాభి తిబ్బట వాగే ఐటమ్ వికిన్ల తిని ఏ కొందరు మాతక తీయకండి ఐటమ్ సీఆక్ వికినందోని మగే హెత్త పహ హెత్త అటాక్ వగే గానక్ వికిన్నా మగే ఏ వగేమో ఎగ్దాస్ హైసీ గానక్ మాకట తల్లి ఆవా ఐకెన్ ప్రాఫిట్గా తిబ్బా ఐకెన్ కొహమాత్
මම ඉතින් එකකට එකක් තියාගෙන තමයි මම මේ දවස්වල දැම්මේ. හේ ට්‍රික්ස් එක කාටවත් භාවිත කරන්නත් බෑ කියලා මම දන්නවා. කොහොමත් මම ඒක මගේ කපටිකම වෙන්න ඕනි. මම දන්නෙත් නෑ ඒක මේ කරපු දේවල් එක්කම මම ඒ දේ කරා කොහොම හරි. මට ප්‍රොෆිට් එක තිබ්බා. කිව්වට විශ්වාස නෑ ඔයාලට. කිව්වට විශ්වාස කරන්නෙත් නෑ. දැන් 1600ක් මම සම්පූර්ණ ගාන හොයලා තිනවා. 1630 ගානක් හරි මට මතක නෑ හරියටම ගාන කීයද කියලා. 1600 ගානක් තමයි කොහොම හරි. 1630ක් කියමු. 1630ක් කිව්වොත් මට ප්‍රොෆිට් එක තිබ්බා 700 ගාන. ෂුවර් කරනවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්. 700 ගානක් හරි 800 ගානක් හරි මට ප්‍රොෆිට් එක තිබ්බා. මම ගණන් හදලා බැලුවා. අනිවාර්යයෙන්ම මම අයිටම් එකක් සෙල් කරලා ඉවරලා මගෙන් අයිටම් එකක් කවුරු හරි බයි කරොත් එහෙනම් මම ඒකෙන් මට හම්බෙච්ච ගාන මම ලියා ගන්නවා. මේ ගාන මට හම්බුනේ, මේ ගාන මට හම්බුනේ, මගෙන් මේ ගානක් ගියා. ඊට පස්සේ ෂිපින් වලට මේ ගානක් වැදුනා. මට මුලින් ලාභ තිබ්බේ නැහැ ඇත්තම කියනවා නම්. මුලින්ම වනේ පාඩුවක් තිබ්බා. සමහරලාට රුපියල් 10000ක බඩු ඉක්කොත් එහෙනම් මට තියෙන්නේ රුපියල් 3-4000 ලැබුණ අවස්ථා තිබ්බා. එහෙම කටු කෑවා. හැබැයි මේක තමයි බොක්කටම වැදුනේ. වෙබ්සයිට් එක අපිට ඕන තරම් මේක සෙල් කරන්න පුළුවන්. හැබැයි අපිට රූල්ස් තියෙනවා. මේවා සම්පූර්ණ දුවන්නේ කම්පියුටර් මාර්ගෙන්. ඒ හින්දා අපිට පොඩි වැරද්ද ඇති. account එක බෑන් වෙන්න. නැත්නම් මේ බිලියන ගාණක් යූස් කරන්න ගියේ බිලියන ගාණක් වෙන්න ඕනේ මේ අපේ account එකේ කා චෙක් කරන්න. ওই දේවල් එක්ක තමයි ඔතන ප්‍රශ්න තියෙන්නේ. ওই ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එක විනාඩි ගාණක් දික්ුණා. ඒ වෙනතර වඩා අඩුයි. ওই ටික තමයි වැඩි හරියම කතා කරන්න තියෙන්නේ. මේ කියන්නේ තව මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා වැඩි කතා කරන්න මට මේ chat කරන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් message එකක් දාන්න, comment එකක් දාන්න. Facebook page එක තියෙනවා. නිපුණනුවන් නූක් කියලා search කරොත් එහෙම Facebook එකේ මගේ page එක Facebook එක එන්න පුළුවන්. ඒ වගේම dropshipping Sri Lanka කියලා search කරොත් මගේ group එකට join වෙන්නත් පුළුවන්. ඒ වගේම මගේ videos වලට පහලින් තියෙන comment section එක ඒක free එකේ තියෙන. ඒකටත් comment කරන්න. ඒ වගේම තව දෙයක් මම දෙන්නේ video එක ඉවර කරන්න කලින් කියන්න ඕනේ. ඔයාලගේ item තව කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් monthly selling limit එක වැඩි කරගන්නේ කොහොමද කියන එක. ඔයාලා දැන් item 10ක් දැන් new sellers ලට දැන් අඩු මේ ඉතර තිබ්බේ item 6යි $400යි හොයන්න පුළුවන්. දැන් මේ අවුරුද්දේ නම් ඒ කියන්නේ කට්ටිය rules එක වැඩි කරලා තියෙනවා. item 10යි $500යි කියලා. එතකොට ඒකත් එක්ක දැන් ඔයාලා item එක list කරනකොට quantity ගන්න මදි කියලා කියන්න පුළුවන්. හැබැයි මම නම් ජීවිතේ කෝල් කරලා වැඩි කරගෙන නැහැ. මගේ 600 ගණක් හරි තිබ්බා මේ අන්තිමට සේල් කරන්න පුළුවන් ක්වොන්ටිටි ගාන. ඩොලර් 3000ක් හරි 4000 ගණක් තිබ්බා. ඩොලර් 4000 ගණක් තිබ්බා අන්තිම ලිමිට් එක. ඒ කියන්නේ මනි ලිමිට් එක මට මේ ගණක් මාසෙට හොයන්න පුළුවන්. මේ ගණ විකුණවු. ඒ ලිමිට් එකත් එක්ක තමයි මං ගියේ. දැන් ඒ ගෑන්ටි කි මම කෝල් දීලා නෙවෙයි මාස ගාන ට්‍රයි කරා. ඒ කියන්නේ මම මාස දෙකකින් වගේ ඒ දේ අප් කරගත්තා. මොකද තමන් හරියට උනන්දු වෙලා මේකට වැඩ කරනවා නම්, කැපවීමෙන් වැඩ කරනවා නම්, තමන් මොනවද මේ අවුරුද්දේ වැඩියෙන්ම විකිනෙන්නේ කියලා හොයලා බලනවා නම්, තමන් වෙබ්සයිට් ගැන හොඳට අත්දැකීමක් ගන්නවා නම්, වීඩියෝස් බලලා ඉවරලා මේ දවස්වල මොනවද යන්නේ, ඊට පස්සේ AliExpress එකේ මොනවද යන්නේ, eBay එකේ මොනවද යන්නේ කියලා ඔයාලා සර්ච් කරලා බැලුවොත් එහෙම ඔයාලට තමන්ගේ උත්සාහය තියෙනවා නම් මේක ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේක වැඩි කරගන්න නම් ඔයාලා දැන් item 10ක් තියෙද්දි item 8ක් වගේ list කරොත් එහෙම ඕකෙන් අපිට මාසිකට limit එකක් දෙනවා. දැන් මේකෙන් පස්සේ ඉන්නේ සාමාන්‍යයෙන් 50ක් එක්කෝ 100ක් item 100ක් විකුණන්න පුළුවන්. ඔයාලගේ price එක වැඩි කරනවා. item 100ක් විකුණන්න පුළුවන්. ඊට පස්සේ price එක වැඩි කරනවා. ඔහොමම ඒකට step දෙනවා. ඒකට automatically monthly payment එක දෙන්නේ. අපි item list කරන්න ඕනේ. item 8ක් වගේ list කරාට පස්සේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. item list කරාට පස්සේ monthly limit කියලා මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ highlight වෙන තැනින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඔතන කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේක යම් කිසි දෙයක් තේරුම් නැත්නම් අනිවාර්යෙන් comment section එකේ තියෙන නැත්නම් මගේ Facebook page එකට ඇවිල්ලා මගේ Facebook page එකට ඇවිල්ලා ඒ වගේම group එකට ඇවිල්ලා හරි comment එකක් දාන්න, post එකක් දාන්න. මම අනිවාර්යෙන් reply කරනවා. reply නොකර ඉන්නේ අනිවාර්යෙන් දාන හැමෝටම මම reply කරනවා. එහෙනම් අදට මම සමු ගන්නවා. නැවතත් අලුත් video එකකින් හමුවෙමු. තව දෙයක් තියෙනවා ඊළඟ video එකකින්. PayPal ගැන ඔයාලා නොදන්න දෙයක්, නොදන්න පැත්තක්. ඒ දේත් අපි කතා කරමු. එහෙනම් අදට මම සමු ගන්නවා. සීලම දිනාට ජය වේවා. මේ SL Soft.